90th anniversary bonanza apiko adama apiko supercenter samagin shopping karanna visheshayenma adawana mita bakery karmaanthe ithamathma ahithakara lesa balapala dinowe pitihige pamanak nevey sielwa amudawela 100 400 gen mile ihila gihilla thiyeno namuth me asse apita kiyanna thiyena iye wena mita ප්‍රධාන පෙළේ පිටිසැපවීම කරු පිටි සමාගම් දෙකක් තමයි ලංකාවේ කවදත් අපේ පිටි ඉල්ලුමින් 100%ක්ම සපුරාගෙන ලැබුවේ. නමුත් ඊයේ වෙනකොට මෙම පිටි සමාගම් දෙකත් පිටි කිලෝ එකක් රුපියල් 10කින් මිල ඉහළ දාලා තියෙන ඊයේ උදේ වෙනකොට ඊට අමතරව පිටි සමාගම් දෙකෙන් පිටි අරගෙන බෙදා හරින ඒජන්සි කරුවන් විසින්ද රුපියල් 3ක් වැඩි කරලා තිනවා. එතකොට ඊයේ උදේ ඉඳලා පිටි කිලෝ එකක් රුපියල් 13කින් වැඩි වෙලා තිනවා සාමාන්‍යයෙන් බේකරි හිමියට ගන්න සිද්ධ වෙනවා. හැබැයි එකක් කියන්න ඕන මේ රුපියල් 13 වැඩි වුණාම ඒ සමාගම් දෙකේ පිටි කිලෝ එකක් රුපියල් 285ක් 83ක් වගේ තමයි වෙන්නේ. නමුත් අද වෙන විට වෙළඳ පොලේ කළු කඩමාපියාව බිහි වෙලා අද වෙනකොට බේකරි හිමියා රුපියල් 420 විතර තමයි පිටි කිලෝ එකක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ 420ට අරගෙන තමයි මේ බේකරි හිමියා අද වෙනකොට බේකරි නිෂ්පාදනය කරගෙන යන්නේ. මොකද සමාගම් දෙකෙන් 150කට වඩා අඩු ප්‍රමාණයක් තමයි බේකරි වලට පිටි ලැබීම ලැබෙන්නේ. ඒත් එකම කියන්න ඕන ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි වලට ඒ ප්‍රමාණය ලැබෙන්නේත් නැහැ. ඒ කුඩා ප්‍රමාණයේ බේකරි සමාගමෙන් කෙලින් ඩිරෙක්ට් පිටි ගන්න නැති හන්දා ඒ කුඩා ප්‍රමාණයේ බේකරි වලට පිටි ලැබීම ඉතාමත්ම අහිතකර ලෙස බලපාලා තියෙනවා. පිටි ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ මේ කුඩා ප්‍රමාණයේ බේකරි වලට. ඒ අනුව බලනකොට අද ලංකාවේ බේකරි 7000ක් පමණ ක්‍රියාත්මක වුණා. නමුත් මේ තත්ත්වයේ යටතේ ඈත පළාත්වල තියෙන මේ කුඩා ප්‍රමාණයේ බේකරි 2000ක් පමණ අද වෙනකොට පිටි හිගේ නිසා නැවතිලා තියෙනවා. ඒ තුලින් රැකියා 10000ක් විතර අහිමි වෙලා තියෙනවා. ඒ තුලින් යැපෙන ලක්ෂයක් විතර උන් හිටි තැන් අහිමි වෙලා තියෙන මේ පිටි හිගියත් එක්කම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් මේක. මේ පිළිබඳව අපි ජනාධිපත්‍යය ඇතුළු සියලුම රජයේ සියලුම දෙනා දැනුවත් කළා තිනවා. හැබැයි අද වෙනකොට මම දැක්ක අද උදේ පාර්ලිමේන්තුවේදී වෙළඳැමතුමා ප්‍රකාශයක් කරන ලබන සතිය වෙනකොට පිටි මිල රුපියල් 250 දක්වා අඩු වෙන්න පුළුවන් කියලා අපිත් බලාපොරොත්තු වෙන එක අපිට දැනට කියන්න තියෙන්නේ. මේ ප්‍රධාන පෙළේ සමාගම් දෙක විසින් රුපියල් 13කින් මේ පිටි මිල ඊයේ ඉහළ ගියත් බේකරි හිමියන්ට ඒ මිලටවත් පිටි ලබා ගැනීමට හැකියාවක් නැහැ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම පිට රටින් ගේන පිට විලඳුන්ගේ පිටි ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙන රුපියල් 400ට 420ට. ඉතින් මේ தත්ත්වය යටතේ බේකරි කර්මාන්තය කරගෙන යන ඉතාමත්ම අපහසුයි. ඉතින් නමුත් මේ පිටි මිලට සාපේක්ෂව අපි පාන් මිල වැඩි කිරීමක් අද සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මොකෝ මේ රුපියල් 13නේ අද වෙනකොට රුපියල් 400ටත් පිටි ගන්න සිද්ධ වෙලා තියෙනවා 400ට 420ට. ඉතින් ඒක හන්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය වෙනකොට මේකට යම්කිසි විසඳුමක් ලැබිලා බේකරි හිමියන්ට යම්කිසි සුබදායී ආරංචියක් ලැබීමට ලැබෙයි කියලා. අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා 250ට පිටි කිලෝ එකක් ලබන සතිය අඩු කරන්න පුළුවන් නම් අපි කියනවා රජයට අනිවාර්යයෙන්ම මේ දැන් 400ට 420ට විකුණන්නෙත් මේ 250ට විකුණන්න පුළුවන් පිටි. මොකද පිට රටින් ගේන ආනයනය කරන පිටි තමයි මේ 400ට 420ට විකුණන්නේ. අපි රජයට පාරිභෝගික අධිකාරියට කියනවා මේ පිළිබඳව ඉක්මනින් සොයා බලන්න. අද වෙනකොට මේ රුපියල් 400ට 420ට විකුණන්නේ මේ රුපියල් 250ට දෙන්න පුළුවන් පිටි. මම අනිවාර්යයෙන්ම කියනවා පිට රටින් ආනයනය කරන ලද පිටි අනිවාර්යෙන් රුපියල් 250ට දෙන්න පුළුවන්. නමුත් බොඩි හිගයක් මවාපාලා පිටි ඩිමාන්ඩ් කළා බේකරි හිමියාගේ මුදල් ගසා බේකරි හිමියා සහ පාරිභෝගික ජනතාවගේ මුදල් ගසා කෑමේ ව්‍යාපාරයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳව රජය ඉක්මනින් කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපිට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ විදියට ගියොත් මේ කර්මාන්තය තවදුරටත් කරගෙන යාමට හැකියාවක් නැහැ. පිටි පමණක් නෙවෙයි සියලුම අමුදව්වේ අද වෙනකොට 100 400 ගෙන් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. පිටි සීනි බිත්තර මාගරි මගේ සියලුම දේවල්. ඉතින් අපි මේ සමස්ත මහජනතාවිනෙන් අද ඉල්ලීමක් කරන අනිවාර්යයෙන්ම මේ බේකරි හිමියා ගැනත් මීට වඩා බලන්න. ඒත් එකමාරද අපිට කියන්න තියෙන තවත් විශේෂ කරුණක්, හේතුව මේ ළඟදී රජය බදුකමයක් හඳුන්වා දුන්නා. මේ බද්ද අනිවාර්යයෙන්ම බේකරි හිමියන්ට ජීවන් වෙලා තිනවා. ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් හැර අනිත් සියලුම බේකරි හිමියන්ට මේ බද්ද ගෙවන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාන් ගෙඩියට 100%කට ටැක්ස් එකක් ගෙවන්න සිද්ධ වෙලා තිනවා. මේ පිටි සමාගම් දෙක විසින් මං හිතන්නේ මේ ඊයේ පිටි රුපියල් 13කින් වැඩි කරන්න හේතු වෙලා තින්නෙත් මේ බද්ද. ඒ අපි තවත් කරුණක් කියන්න ඕන, විශේෂයෙන්ම මේ බද්ද 3-4 පාරකින් රජයට අය වෙනවා. දැන් පිටි සමාගම් විසින් පිටි ගෙන්නනකොට ඒ බද්ද අය කරගන්නවා. එතකොට එතනින් රජයට බද්ද ගෙවනවා. ඊට පස්සේ පිටි සමාගම් දෙක විසින්
අපෙන් අය කරගන්නවා. බේකරි හිමියගෙන් අය කරගන්නවා. එතකොට පිටි ගේන ඒජන්සි කරුවා අය කරගන්නවා. එතකොට අපි ඊට පස්සේ පාරිභෝගික ජනතාවෙන් මේක අය කරගන්නවා. එතකොට මේක 3-4 පාරකින් අනිවාර්යෙන් බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. පිටි ආනයනයකට කරනකොට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ පිටි විකුණනකොට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. පිටි බේකරි හිමිය ගන්නකොට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපි පාන් හදලා අපි පාන් වලට ජීවන සිද්ධ වෙලා තියෙනවා. මේ බදුක මේ වැරද්දක් තියෙනවා. මේ පිළිබඳව සොයා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒත් එකම කියනවා තවත් මේ 2.5 පමණක් නෙවෙයි. ඊට අමතරව වැඩ් බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා පාන් හැර සියලුම් බේකරි නිෂ්පාදන වලට. ඒ බද්දත් ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි හැරෙන්න අනිත් සියලුම් බේකරි හිමියට ගෙවන්න වෙනවා. එහෙම වුණොත් වැඩ් බද්ද 15%යි. පාන් වලට පාන් ඇතුළු සියලුම ඒවට 2.5 ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් 17.5 බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා බේකරි හිමියට. හැබැයි මේ බද්ද රජය කියන්නේ පාරිභෝගික ජනතාවෙන් අය කරගෙන අපට ගෙවන්න කියලා. ඒ කියන්නේ පාරිභෝගික ජනතාවෙන් අරගෙන තමයි ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි එකක් කියන්න ඕන, අනිවාර්යයෙන්ම මේ බද්ද බේකරි හිමියන්ගෙන් 40%ක් විතර අනිවාර්යෙන් බද්දෙන් නිදහස් වෙනවා. ඉතුරු 60% තමයි බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකිනුත් ඒ බදු ගෙවන බේකරි හිමියන ඉතාමත්ම අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද බදු ගෙවන්නේ නැති බේකරි හිමියත් එක්ක තරඟ කරන්න වෙනවා බදු ගෙවන බේකරි හිමියට තමන්ගේ නිෂ්පාදන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මාළු පාන් එකක් හදලා බද්ද ගෙව්වොත් රුපියල් 20ක් විතර මාළු පානකට අය කරන්න වෙනවා. හැබැයි බද්ද ගෙවන්නේ නැති බේකරි හිමියට රුපියල් 20ක් අඩුවෙන් මාළු පාන් එක විකුණන්න පුළුවන්. ඒතකොට එකම පළාතේ බේකරි කීපයක් තියෙනවා. කුඩා ප්‍රමාණයේ බේකරි, මධ්‍යම ප්‍රමාණයේ බේකරි, මහා පරිමාණයේ බේකරි. එතකොට වෙන්නේ අර කුඩා ප්‍රමාණයේ සාමාන්‍යයෙන් බදු ගෙවන්නේ නැති බේකරි හිමියා මාළු පාන් එකක් රුපියල් 80ට විකුණනකොට බදු ගෙවන බේකරි හිමියට 100ට විකුණන්න වෙනවා. එතකොට ලොකු අර්බුදයක් ඇති වෙනවා. බේකරි හිමියන් අතර ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ බද්ද ගෙවන්න ගොඩාක් බේකරි හිමියන් මැලි වෙනවා. මේ බද්ද ගෙවන්න ගියොත් තමන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමේදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඇයි බදු ගෙවන මිනිහට එක ගානක් මාළු පායක විකුණන්නේ, බදු ගෙවන්නේ නැති මිනිහා තව ගානකට විකුණනවා. ඉතින් මේකේ අසාධාරණයි. අපි කියන රජයට මේ පිළිබඳ සොයා බලලා යම් කිසි සහනයක් අපට ලබා දෙන්න අපි කියන මේ මහජනතාව දා වේල, ඒ කියන්නේ නිතරම පාවිච්චි කරන රෝල් එකක්, පැටිස් එකක්, කට්ලට් එකක් වගේකට මේ බද්ද අය කරන්න එපා. මේ පාන් වගේ මේ බේකරි වැඩ් බද්ද බේකරි නිෂ්පාදනය අයින් කළ දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින මේ අවස්ථාවේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S. කන්නාඩී.